ඉතින් අපේ හොඳ යාළුවනේ එහෙම නේද ඔයගොල්ලෝ හැමදාමත් හොඳට ඉන්නවනේ හදද අවසන් මේත් ඉතින් අපේ පුංචි යාළුවෝ දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න විදියෙම පේනවා එයාලා අපේ වැඩසටහනට කොච්චර ආසද කියලා ඉතින් සංමෙත් ඒ විදියට අපිව බලාගෙන ඉන්න යාළුවෝ හැම දිනාටම අපි අද ලස්සනම ලස්සන නාට්‍ය ගීතයක් අරගෙන ආවිලයි තියෙන්නේ හරි එහෙමනම් මේ නාට්‍ය ගීතේ බලලා ආවට පස්සේ මම ඒ ගැන විස්තර ටිකක් කියන්න නිවසේදී වෙන පුංචි අත්දැකීම. ඔයා මේ දැක්කේ ස්ට්‍රික් එකකින් අයන් කරද්දි. ඔයාට මොකද වෙන්නේ? අතේ තියෙන රෝම ලං වෙනවා, කෙලින් වෙනවා. නැත්තම් අපි කියනවා කෙලින් වෙනවා කියලා අයන් එක දෙසට නැත්තම් ස්ට්‍රික් එක දෙසට. ඇයි එහෙම වෙන්නේ දුවේ පුතේ? අපි යම්කිසි ද්‍රව්‍ය දෙකක් එකිනෙක පිරිමදිනකොට ඒ ද්‍රව්‍යවල තියෙන ආරෝපණ නැත්තම් ඉලෙක්ට්‍රෝන හුවමාරු වෙනවා. මේ හුවමාරු වෙද්දී එක්කෙනෙක් ධන විදිහටත් අනිත් එක්කෙනා ඍණ විදිහටත් ආරෝපණය වෙනවා. අපි මේකට කියනවා ස්ථිති විද්‍යුතය කියලා. මේ ස්ථිති විද්‍යුත් ක්‍රියාවලිය හේතුවෙන් වටපිටාවේ තියෙන සියලු පුංචි පුංචි අංශු ඒ කියන්නේ ස්කන්ධය ගොඩාක්ම අඩු දේවල් ඔයාට ආකර්ෂණය වෙනවා දකින්න පුළුවන්. ඒකට අපි කියනවා ස්ථිති විද්‍යුත් ප්‍රේරණය කියලා. මෙන්න මේ සංසිද්ධිය හින්දා තමයි ඔයා ස්ට්‍රික් එකකින් අයන් කරද්දී ඔයාගේ අතේ රෝම කෙලින් වෙලා ස්ට්‍රික් එක දෙසට ගමන් කරන්නේ. මම මේකට තවත් පුංචි උදාහරණයක් කියන්නම් ඔයාට. චූටිම චූටි කඩදාසි කෑලි ටිකක් අරගෙන ඔයා පෑනේ බඩේ ඔළුවේ අතුල්ලලා බලන්නකො මොකද වෙන්නේ කියලා. ඔය ක්‍රියාවලියම තමයි සිද්ධ වෙන්නේ. චූටි කඩදාසි කෑලි ටික අර පෑනේ ඇලිලා තියෙනවා. හරියට ස්ට්‍රික් එකකින් අයන් කරද්දී ඔයාගේ රෝම කෙලින් වෙලා ස්ට්‍රික් එක දෙසට එනවා වගේ. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා තුන්චි ඔයාලත් ශ්‍රද්ධා කිඩ්ස් YouTube channel එක subscribe කරන්න.